ඊළඟ ලෙඩේ බලන්නකො හරිම ලස්සන එකක් ඇඳුම නෑ නෑ මේක මොකද්ද වෙන්න ඕන ඇඳුම නිකන් දුයන් සංඥක කරපුවාම පේනව නේද වෙන දේවල් කඩවලලක් තියෙන්නේ බැඳපු අලුත් මාළු බැඳපු මාළුත් එක බත් කමු කණ්ඩ හිතෙන්නේ නැහැ ඉතින් බැඳපු අලුත් මාළු මොකද්ද මේ ලෙඩේ ඉංග්‍රීසි නම? ඇස්තමා නෙමේ මොකද්ද? ඇස්මා මේකේ අල් මේ TH කියවන්නේ. කොබන්නේ කියවන්නේ? ඇස්මා. රයිට්. මොකද්ද දැන් මේකෙදි වෙන්නේ? මේකෙදි වෙන්නේ ඔය අපේ ඇඟ සමහර ආසාදන වලදී කලබල වෙන විදියට වැඩකට නැති අවස්ථාවල කලබල වීමෙන් තමයි මේක වෙන්නේ. කලබල විය යුතු වෙලාවල් තියෙනවා. ඇත්තටම බැක්ටීරියා කාවොත් කලබල වෙන්න ඕන. හැබැයි එහෙම කලබල නොවන සමහර අවස්ථා තියෙනවා මම දැන් කියන්න ගියේ මේ අපේ ඇඟ එහෙම කලබල වෙලා ඉදිමෙන්න ගන්නවා සමහර තැන්වල දැන් ඔය ඇලර්ජීස් කියලා වෙන්නේ ඒකයි දැන් අපි ඔය ඉස්සෝ එහෙම කනවනේ කෑවහම ඉස්සංගේ තියෙන සමහර රසායනික සංඝටක අපිට ප්‍රශ්නයක් නැහැ ඉස්සෙක්නේ නේද අපිට ගැටලුවක් නැහැ ඒ හින්දා අපේ සාමාන්‍ය ඇඟේ ඇඟවල ඒකට අවුලක් නැහැ සමහර ඇඟ හිතනවා අම්මෝ මේ මොනවද මේ රසායනික සංකරක මේ ඇවිල්ලා බැක්ටීරියාවක් අපි මෙයාට විරුද්ධව කොහොමද සටන් වදින්න ඕන කියලා අරහෙන්න බැක්ටීරියාවක් ආව විදියට ඇඟ හැදෙනවා කොහොමද පළු දානවා රතු වෙනවා විනාසයි ඉස්සේ කාලා ණයක් ආපු මට්ටමට එනවා තේරුණාද ඒ තමයි ඇලර්ජීස් කියන්නේ හරි සමහර අයට ඕක වෙනවා තොල් වලට විතරක් එතකොට රජගෙදර කවටේ වගේ තොල් ටික ලොක් කරගෙන ඉඳ වෙයි. එන ජොලි හැමයි බලන්නේ එක. නමුත් ආසහිතනවා දකිද්දි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ශ්වාසනාලිකා හැම ඔන්නෝම ෂණිකව හීන වෙලා යනවා. ඒ කියන්නේ මෙහෙම මේ සිනිඳු පේශි සංකෝචනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? හුස්ම ගන්න බැරි වෙනවා සමහරට මැරෙන්නත් පුළුවන් ඇලර්ජීස්. එනස ඇලර්ජි එකක් තියෙනවා නම් බය නැකයි. දැන් මේ අපි මේ කියන්නේ නැහැ ඇලර්ජි වල එක පැත්තක්. ශ්වසන පද්ධතියේ විතරක් නිකන් එන ඇලර්ජි එකක් වගේ එකක්. මෙහිම ශ්වාසනාලිකා පොඩි වුණොත් අර මේ හොඳට වායුව ගමන් කරව පැසෙජ් එකනේ. ගියපු පැසෙජ් එක තව පොඩි වෙලානේ. එන්නෙමනේ බන් උරුවම් බල පෙන්වන්න පුළන්ද? ආ වෙදින්. තේරෙනවද? ආ අන්න ඒ වගේ සද්දයක් එනවා. විස්ලින් කියලා නේ කියන්නේ. එතකොට ඒ විස්ලින් කියන එකට තව කියනවා වීසින් කියලා. ඒක තමයි අපි කැටි කරලා අපි ගන්නෙ මොකද්ද? වීස් එක. දැන් දැන් ගෑස්ට්‍රයිටිස් නම් කෙටි කරලා ගන්නවා ගෑස් එක. ඒ හැම පොඩි අපිට තියෙනවා ලෙඩ වලට නම් දෙමීමේ කලාවක්. හරිද? මේක කියන්නේ මේ වීස් එක කියන්නේ ඒකයි. එතකොට දැන් මෙයාගේ හුස්ම ගන්න අපහසුයක් එනවා වගේ නෙමෙයි විතරක් නෙමෙයි සද්දෙකුත් එනවා. මොකක්ද එන්නේ? ගාලයක් එනවා. මේක වෙනවා dust එකට සමහර විට මේක වෙනවා පරාග කණිකා වලට සමහර විට මේක වෙනවා සීතල වාතයට ඒක නේ හවස් වෙනකොට ආච්චි පටන් ගන්නවා මුලින්ම අත්තත් පටන් ගන්නවා එතන දෙන්න දෙපැත්තෙන් ඇටැක් ෂෝ වගේ සහාරා ෆ්ලෑෂ් අදට අත්තත් මොන හරි කාලා හැමිටතර රපට පටන් ගාලා පොඩි ඩ්‍රම් පාට් එකක් ගන්න. කෙලින්ම මියුසිකල් බෑන්ඩ් එක. එනවක තේරුම් ගන්න. ඔබ තේරුම් ගන්න ඈ. ආ හරි. කියවගමු දැන්. මේ පේරාදෙණිය කැම්පස් එකේ ළමයින්ට අප්‍රේල් වලදී 20 එක හැදෙනවා. සමහර අයට. ඇයි? මල් පිපෙන කාලේ. නාට්‍යකුත් තිබ්බනේ එහෙම. මල් පිපෙන කාලේ. මේ ඒ කාලේට 20 එක එනවා මල් පිපෙන කාලේ. ඒ කාලේට එනවා සමහර අයට. ඒක දන්නේ පරාග නිසායි වෙන්නේ. ඇහැට පේනවද? ඇහැට පේන්නේ නැහැ. හරි?
ඊළඟ විදිහට අපේ ඇඟ කලබල වීමට කියනවා ඉන්ෆ්ලමේෂන් කියලා. ප්‍රදාහකය again ඉන්ෆ්ලමේෂන්. එහෙම ප්‍රදාහක ප්‍රතිචාරය කියනවා ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස්. අපි අද ඉගෙන ගන්න අද නම් බැරි වෙයි, ඊළඟ සතිය ඉගෙන ගන්නවා. එතකොට ඉන්ෆ්ලමේෂන් කියන එක එන්නේ අර කලබල වීම එක්ක. එහෙමනම් අපි දෙන්න ඕන බේත දෙන්න ඕන ඉන්ෆ්ලමේෂන් වලටද කලබල නොවීමටද? කලබල නොවීමටයි. අපි දෙන බේතට ඒ නිසා අපි කියනවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස්. කොබන්න කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස්. හා ෂන් කැල්ලක් නෑ. එතකොට මේකට කියන්නේ ප්‍රති ප්‍රදාහ ඖෂධ. කොබන්න හයියෙන් කියන්නේ ප්‍රති ප්‍රදාහ ඖෂධ. ඒක දැන් අපේ ඇඟට දැන් හදිසි ඇලර්ජි එකක් ආව කියන්නේ. එහෙනම් ඒත් දෙන්න ඕන මොකද්ද? ප්‍රතිප්‍රදාහ ඖෂධය කලබලේ නතර කරන්න. ඒ වගේ ඩ්‍රග් එකක් තමයි පිරිටන්. ඒකයි ඇලර්ජි එකක් ආවම මොනවද බොන්නේද? පිරිටන් බොන්නේ. ඊළඟට මේ ජෙනරලයිස් ඉන්ෆ්ලමේෂන්, ඒ කියන්නේ මුළු ඇඟේම ක්‍රියාත්මක වෙන ප්‍රදාහක ප්‍රතිචාරය තමයි උණ. ඒ නිසා ඒ වගේ බේතක් තමයි පැරසිටමෝල්. ඒකයි ඒකෙන් උණ ගතිය මොනවද කරන්නේද? අඩු කරලා දෙන්නේ. ඒක ඊළඟට තියෙනවා. බණ්ඩ මේ උගන්නපුවා ඔයාලා සැහැල්ලුවෙන් සතුටින් මතක තියාගන්න ඒවා අනවශ්‍ය කරුණු එහෙම නෙමෙයි. හරි? ඒසයක ඔළුවේ තියාගන්න ඕන. ඊළඟ අවසාන එක